වගේ චිත්‍රපටය දවස් 90ක් පහුවෙලා ප්‍රේක්ෂකාගාරය පිරෙන්න ප්‍රේක්ෂකව පිරලා ඉන්න මේ වගේ දෙයක් දකින්න සිංහල සිනමාවේ අපේ අපිට පින්කව තිබුණ මයිගෑන සන්තෝෂය දවස් 90ක් පැනලා හරිම සන්තෝසයි. අද තියෙන ප්‍රශ්නත් එක්ක ජනතාව අපිව බලන්න මෙහෙම එනවා කියන එක වටිනා කාලේ වැය කරන ඔබලන්ට ස්තුතියි. මම හිරේදි මාව ස්ලිම් නීසන් එකේ ජනප්‍රිය නළුවා කියලා අවුරුදු 14 වසර 14ක් අකන්න. ඒකට ස්තුතියි. මම සදා නායකයෙක්දි මගේ ප්‍රේක්ෂක ජනතාවට. ඉතින් ඉදිරි චිත්‍රපටි 6ක් වගේ ලැබිලා තියෙනවා. තමුන් ආසලව දිගටම සතුටු කරන්නට මගේ නමත් අම්මල දාලා තියෙන රංජන් කියන්නේ රංජන් කියන තේරුම රංජනය කරනවා. කියන්නේ ජනතාව සතුටු කරන්න. මම හිතනවා මම තමන් ආසලව සතුටු කළා කියලා. ඉතින් චිත්‍රපටය ගැන ඇත්තටම මට බලන්න හම්බුනේ නැහැ. ෆිල්ම් එක ඉවර කරලා ෂූටින් අන්තිම දින තුනේ ඩබින් කරලා ඉවරනට පස්සේ තමයි මම අල්ලන්නේ කූඩුවට දැම්මේ. ඉතින් එළියට ඇවිල්ලා තමයි චිත්‍රපටයේ බැලුවේ. සමාවෙන් නිතර නිවැරදි කිරීමක් කරන්න ඕනේ. මාංචු දාගෙන ඇවිල්ලා තමයි ෆිල්ම් එක බැලුවේ කලම්බු සිටි සෙන්ටර් එකේ. අනේ ඉන්න බකා. මගේ මූණ බලලා මම මට අර්ධ සමාවක් ලැබිලා තියෙන්නේ. එතකොට සීමාවක් ඇතුව තමයි කතා කරන්න වෙලා තියෙන්නේ. මගේ හිතේ තියෙන මගේ හිතේ කැකෑරෙන පීඩනය කියන්න ඉස්සර වගේ අවස්ථාවක් නැහැ. ඒ අවස්ථාව අහුරලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා මට කියන්න වෙන්නේ බොහොම කීරලා මැනලා හිතලා. ඔයා ඔය අහන්නේ මොකද්ද නැවත කියන්න තරහ නැතු? වර්තමාන දේශපාලන තත්ත්වය මත ජනතාව ජීවත් වීමේ අපහසුතාවයක පෙළඹෙනවා. එතකොට ඇත්තම මේ කින්නක් බලන්නවත් ජනතාවට නිදහසක් අඩුයි. ඒ වෙලාවේ මේ මහා ගන්න තමයි හදන්නේ. ඉතින් එහෙම තත්ත්වයක් තියෙන්නේ ජනතාවට වෙන පණිවිඩය මොකද්ද? ඇත්තම ඔබේ ප්‍රශ්නෙම ඔබේ උත්තරේ තියෙනවා. ඔබ කියන එකට මම 100%ක් එකගයි. අද බඩුවල ගණන්වල හැටියට බහණ්ඩවල ගණන්වල හැටියට මම හිරේ යනකොට බිත්තරයක් මට මතක විදියට රුපියල් 12යි. දැන් කීයද? 65යිද? 65යි. මම හිරේ යන්න ඉස්සෙල්ලා පාංගෙඩියක් තිබුණේ රුපියල් 65කට වගේ. දැන් කීයද? 300යි මන් දන්න විදියට නේද? එතකොට හාල් ටික, පොල් ගෙඩිය, කිරිපිටි ටික, කියන්නේ හැම දෙයක්ම අහස උසට නැගලා ආණ්ඩුවක් හිතනවා නම් මේ ජනතාව සතුටින් ඉන්නේ කියලා. ජනතාවෙන් ලොකු පීඩනයක. ඒක පුපුරා යන වෙලාව හිතා ගන්න බෑ. ඒක නිකන් හරියට අර වෝල්කැනෝ කියලා කියන්නේ ගිනි කන්දක් උතුරන වගේ යටින්. කොයි වෙලේ පුපුරයි දන්නේ. පිපිරීම අති භයංකාර වෙයි ඉස්සරහට. මේක බොහොම සංක්‍රාන්තික සමයක්. ටිකක් පොඩ්ඩක් නිකන් ෂේප් වෙන්න තෙල් ටිකක් ගෙනල්ලා කෑම ටිකක් ගෙනල්ලා ඩීසල් ටිකක් ගෙනල්ලා ගෑස් ටිකක් ගෙනල්ලා නිකන් සමනය කරලා තියෙනවා පොඩි පැලස්ත්‍රයක් දාලා. නමුත් රටේ ඉපදෙන කුඩා දරුවා 110ක ණයකාරී. එතකොට අපි ට්‍රිලියන 14ක් නැහැ රුපියල් වලින්. ඩොලර් වලින් බිලියන 55ක් නැහැ. ඒ තියෙද්දි සමහර නායකෝ පිස්සු කෙලිනවා අපි දකිනවා. ඒ කියන්නේ රාජ්‍ය මුදල් රාජ්‍ය දෙපළ තාම වැරදි විදිහට භාවිතා කරමින් පිස්සු නටනවා. ගොඩාක් දියුණු පොසත් රටවල වගේ. ඒ කියන්නේ ජනතාව ඉන්නේ මහා කේන්තියකින්. ජනතාව ඒකට ප්‍රතිචාරය ඡන්දයක් තිබ්බොත් ඉදිරියේදී ඊටාම බුද්ධිමත්ව ඊටාම නිවැරදිව දක්වයි කියලා බහුතර ජනතාව බලන් ඉන්නවා. එවැනි අවස්ථාවක් එනකම් බහුතර ජනතාව බලන් ඉන්නවා.